මුහුදයට ජීවත්වන සත්තුන්ට, මාළුන්ට, කැස්බෑවුන්ට එක ලොකුම පරිජනයක් වෙලා තියෙනවා ඒගොල්ලොන්ගේ සාමාන්‍ය ජීවිතය ගෙවාගෙන යන්න. රෝස් ෆර්නැන්ඩෝ, මම ද පර්ල් ප්‍රොටෙක්ටර්ස් සංවිධානයේ කිමිදුම් කරුවන්ගේ ටීම් එකට නායකත්වය දෙනවා. උදයට අන්ඩර්වෝටර් ක්ලීනප්ස් කරනවා, කියන්නේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ මාළු දැල් ලයින් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. මුහුදු කිමිදුම් කාරියක් විදිහට මම දැකලා තියෙනවා අපේ මුහුද කොච්චර ලස්සනද කියලා. ඉතින් මට ඕනේ ඒ ලස්සන ඒ විදිහටම අපේ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගන්න, ඒ ගෝල් එකට යන්න ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගේම මාළු දැල් අපේ මුහුද පතුලෙන් අයින් කරලා ඒක ලස්සන පරිසරයක් කරන්න තමයි මගේ බලාපොරොත්තු. අපේ ලංකාවේ සාගරය ගොඩාක් තර්ජනයකට ලක් වෙලා තියෙනවා ප්ලාස්ටික් අපද්‍රව්‍යයි මාළු දැලුයි ගිහිල්ලා එකතු වෙලා ඒවා අපේ කොරල් රීෆ්ස් වල බැඳිලා ඒකෙන් මුහුදයට ජීවත් වෙන සත්තුන්ට, මාළුන්ට, කැස්බෑවුන්ට එක ලොකුම තර්ජනයක් වෙලා තියෙනවා ඒගොල්ලොන්ගේ සාමාන්‍ය ජීවිතය ගෙවාගෙන යන්න. ඉතින් මේකට විසඳුමක් විදිහට තමයි අපේ ද පර්ල් ප්‍රොටෙක්ටර්ස් කණ්ඩායමේ කිමිදුම් කරුවන් විසින් අපි ගිහිල්ලා ඒවා අයින් කරලා මේක අනාගත පරපුර වෙනුවෙන් ලස්සන තැනක් කරන්න. මොකද ලංකාව කියන්නේ අයිලන්ඩ් එකක්. අපේ මුහුද ලස්සනට තියාගන්න තරමට අපේ අයිලන්ඩ් එකේ තියෙන සශ්‍රීකත්වයක් වැඩි වෙනවා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපිට මේක කරන්න මොටිවේට් කරන්නේ අපි PA කරන ක්ලීනප්ස් වල ඉම්පැක්ට් එක අපිට ඒ වෙලෙම බලා ගන්න පුළුවන්. අපි අයින් කරන නෙට්ස් ප්ලාස්ටික් අයින් කරාම කොරල් රීෆ්ස් වලට අයිමත් මාළු එනවා. ඒගොල්ලෝ නැවත ඒ කොරල් රීෆ්ස් වල ජීවත් වෙන්න පටන් ගන්නවා. අර මැරිලා තිබ්බ කොරල් රීෆ් අපිට ඒ වෙලෙම ට්‍රයිව් කරනවා බලන්න පුළුවන්.